7 साल में से लिए परम प्रकाश अभी तो नहीं था हमारा परम प्रकाश එකක් එයා කියනවා අපි මුස්ලිම් නීතිය කවුරු වෙනස් කළත් ඔව් වෙනස් කරන්නේ නැහැ කියලා. ඒ වගේම රජයේ නීතිය රජයට කියලා. ඒවා අපි ගරු කරන්නේ නැහැ. ඒක පැත්තක තියපු දෙයක් කියලා කියනවා. එතකොට මේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් තියලා මේ රටේ නීතියට තමයි මේ අභියෝග කරන්නේ. මේ රටේ නීතියට අපි ගරු කරන්නේ නැහැ. එක පැත්තක තිබුදෙන් රජයේ නීතිය රජයට ඒක අපට අදාළ නැහැ කියලා නීතියට අභියෝග කරන තැනට අද ඉස්ලාම් අන්තවාදියෝ පත් වෙලා තියෙනවා. අසත්සාලික ප්‍රකාශයෙන් ඒක තමයි පේන්නේ. ඒ වගේම අපි දැක්කා සහරාන් බෝම්බ පිපිරීමෙන් මොකද්ද උත්සාහ කරන්නේ. පරමාණු බෝම්බයක් දාපුවාම මුළු මහත් රටකම විනාශයක් අත් කරලා දෙනවා. හැබැයි LTT ත්‍රස්තවාදයත් මුස්ලිම් අන්තවාදයත් මේ දෙකම මරාගෙන මැරෙන බෝම්බ වලින් උත්සාහ කරන්නේ එක පැත්තකින් රටට යම්කිසි විනාශයක් අත්පත් කරලා දෙන ගමන් අනිත් පැත්තෙන් ඉතුරු වෙලා ඉන්න මිනිස්සු පියවැද්ද වීම සහ ඔවුන්ට වෝනින් එකක් තමයි මේ දෙන්නේ බෝම්බ හරහා. අසත්සාලිගි ඊයේ මාධ්‍ය හමුවේදීත් එවැනි වෝනින් එකක් තමයි දෙන්නේ. අපි ගරු කරන්නේ නැහැ, අපි නීතිය ගණන් ගන්නේ නැහැ, අපට රජයේ නීති අදාළ නැහැ. මෙහෙම කියනවා කියන්නේ ඉතා පැහැදිලිව දැඩි තර්ජනයක් එල්ල කරනවා මේ රටේ අනෙකුත් ජන කොටස් වලට සහ ඔහුගේ ඔවුන්ගේ අන්තවාදී මතයන් වලට එරෙහි නොවන අයට. අපි මුස්ලිම් නීතිය වෙනස් කරොත් තව සහරාන් කෙනෙක් එවනවා කියන පණිවිඩය තමයි වෙනත් ආකාරයකින් ඔය අසත්සාලිලා කියන්නේ. එනිසා මේක ඉතාම බරපතල ප්‍රකාශයක් විදියට තමයි ජාතික නිදහස් ප්‍රමුණ විදියට අපි දකින්නේ. ඒ වගේම අපි දකින්නවා දැන් මේ අපි ජීවත් වෙන්නේ 21 වෙනි ශතවර්ෂය. හැබැයි අසත්සාලිලට ඉන්න ඕන වෙලා තියෙන්නේ ගෝත්‍රික යුගයක. වයස අවුරුදු 12ක දැරියක් විවාහ කරගෙන කාන්තාව 4ක් විවාහ කරගෙන ඉතින් අසත්සාලිට වෙච්ච දේවල් ගැන මම කියන්න යන්නේ නැහැ. ඒ ඒ ඒ කාන්තාවන්ගෙන් ඇහුවා නම් අසත්සාලිලාගේ වෙච්ච දේවල් ඒ කට්ටිය ප්‍රකාශ කරයි. වයස අවුරුදු 12ක දැරියා විවාහ කරගෙන තමන්ගේ දුවගේ දුවවත් විවාහ කරගන්න පුළුවන් මානසිකත්වයක තමයි අසත්සාලිලා පෙළෙන්නේ. මේක මොනතරම් පහත් පහත් නිවි මානසිකත්වයකින්ද මේ කටයුතු කරන්නේ. ඒ වගේම අපි හිතනවා මේ රටේ එක එක නීති තියෙන්න බෑ. පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ඒ වගේම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් කිසිම පුරවැසියෙකුට වෙන් වෙන්න සලකන්න බෑ. ඒ අදාළ පුරවැසියන් සියලු දෙනා සමාන වෙන්න ඕනේ. එන හැමෝටම එක නීතියක් තියෙන්න ඕනේ. හැමෝටම එකම අධ්‍යාපනයක් තියෙන්න ඕනේ. එක විෂය නිර්දේශයක් තියෙන්න ඕනේ. එකම උසාවි පද්ධතියක් තියෙන්න ඕනේ. එනිසා පුද්ගලයා හෝ ජාති ආගම් මත නීති වෙනස් වීම ශිෂ්ට සම්පන්න ලෝකයේ පිළිගන්න දෙයක් නෙවෙයි. ඒක පිළිගන්න බෑ. ඒක පැහැදිලිවම හැම කෙනෙකුටම එක නීතියක්, එක උසාවි පද්ධතියක්, එක අධ්‍යාපන ක්‍රමයක්, එක අයිතිවාසිකම් තිබිය යුතුයි. ඒ අතරේ චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් උපසංස්කෘතීන් වලට පවතින්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. අපි අසත්සාලිට ගිහිල්ලා ඌරුමස් කන්න කියලා කියන්නේ නෑ කිසි කෙනෙක්. මුස්ලිම් ජනතාව වශයෙන් ඌරුමස් අපි කන්නේ නැහැ. වෙන කෙනෙක් ඒක අනුභව කරනවා ඒක අපට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ නීති වෙනස් කරා කියලා අසත්සාලිලට ඌරුමස් කන්න කියලා කවුරුත් කියන්නේ නැහැ. ඒ නිසා අපේ සංස්කෘතියෙන් මුස්ලිම් ජනයාට මුස්ලිම් ජනයාගේ සංස්කෘතියන් ආරක්ෂා කරගන්නත් සිංහල සහ දෙමළ ජනයාට ඔවුන්ගේ සංස්කෘතියන් ආරක්ෂා කරගන්නත් හැබැයි මේ හැම කෙනෙක්ම රටේ පොදු එක නීතියක් යටතේ පොදු එක අධ්‍යාපන ක්‍රමයක් යටතේ එක උසාවි පද්ධතියක් යටතේ ජීවත් වීමේ පහසුවත් මේ රටේ හිමි කරලා දෙන්න ඕනේ. Breaking.lk